සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් රසට හරිම පහසුවෙන් කොහොමද කරවිල සම්බෝලයක් හදාගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට කරවිල ටික හීමෙන්න කපලා අරගත්තා. කරවිල ගෙඩියේ ඇට අයින් කරන්නේ නැහැ, ඒවත් එක්කම තමයි අරගන්නේ. කරවිල ටික අපි මේ විදිහට කපා ගන්න ඉස්සෙල්ලා හොඳින් සෝදලා තමයි අරගන්න ඕන. දැන් අපි බලමු අවශ්‍ය අනිත් දේවල් මොනවද කියලා. ඉතින් මම ලොකු ලුණු ගෙඩියක් මේ විදියට හීම් වෙන්න කපලා අරගත්තා. ඒ වගේම අමු මිරිස් කරා 3-4ක් මේ විදියට අරගත්තා. හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක් මේ වගේ හීම් පෙති කපලා අරගත්තා. ඔයාලට ඕන නම් ඒක කුඩාවට උනත් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපට දෙහි ටිකක් අවශ්‍ය වෙනවා. අපිට ගම්මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ඔයාලගේ රස අනුව ලුණු, මෙන්න මේ දේවල් ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මම මෙන්න මේ විදියට අපි කපා ගන්නපු කරවිල ටික ගැඹුරු තෙලේ බැඳ ගන්න ඕන. මේක අපි රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕන. මෙන්න මේ ඔයාලට පේන විදියට රන්වන් පාට වෙනකම් මේ කරවිල ටික බැඳ ගන්න ඕන. දැන් මේක මම බැඳගෙන ඉවරයි. දැන් අපි බලමු මේකේ ඉතුරු ටික කොහමද හදාගන්නේ කියලා. දැන් අපි කපා ගනිපු ලුණු, අමු මිරිස්, තක්කාලි, ඒ වගේම ගම්මිරිස් කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ටිකක් මේ විදියට භාජනයකට දාලා හොඳින් ඒක කවලම් කරගන්න ඕන. මේ වෙලාවේ අපි මේකට දෙහි එකතු කරන්නේ නැහැ. ඒ ටික මේ විදියට මික්ස් කරගත්තට පස්සේ අපි බැඳගනිපු කරපිල ටිකත් ඒකට එකතු කරලා මේ විදියට හොඳින් කවලම් කරගන්න ඕන. එහෙම කවලම් කරගත්තට පස්සේ මේ වෙලාවෙදි තමයි අපි දෙහි ටික එකතු කරගන්න ඕන. දෙහි ටිකත් හොඳින් එකතු කරලා හොඳින් මේ විදියට කවලම් කරගන්න. ඔයාලත් මේ විදියට හදලා බලන්න. හරිම රසයි, ඒ වගේම ගුණයි. ඉතින් ඔයාලට අදත් මම වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. ඉදිරියේදීත් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.